දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 271 වැනි ටෙලිවැකිය ගාලු මෝදරට ගහලා අදට අවුරුද්දයි ගාලු මෝදරට ගහනකන් රටේ තිබුණේ සාමකාමි පරිසරයක් අර මේ සංදේශ පොළු වලින් ගැහුවට පස්සේ තමයි රටම ගිනි ගත්තේ සමහර දේශපාලනඥයින් අදත් පාර්ලිමේන්තුවේදී කිව් ආකාරයට ඒ උන්දලගේ ගෙවල් ගිනි තැබූ කාලකන්ණි එළියට ආවේ අරගලෙන් ඒ අය කවුද කියන එක හෙව්වට හොයනවට අත්අඩංගුවට ගන්නවට දඬුවම් දෙනවට අපි කවුරුත් කැමති. මන්ද ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වයට අප මාධ්‍යවේදීන් ලෙස එදත් අදත් හෙටත් විරුද්ධයි. හැබැයි අපි මුලින්ම විරුද්ධයි රාජ්‍ය ත්‍රස්තවාදයට. එදා ඒ කියන්නේ ඔය පහුගිය වසරේ මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට සංදේශ පොළුගත් රාජ්‍ය මැරයින් එළියට ආවේ නැත්නම් තත්ත්වය ඇත්තටම මීට වෙනස් වෙන්න තිබුණු බව අමතක කරන්න එපා. හොඳේ ඇත්තටම එදා ඒ අරගලයේ බිහිවන්ට හේතු වුණු සමාජ සාධක මේ හදිස්සියේ මතුවෙච්චේ වණන් නෙවෙයි. හොඳේ සමහරුන් ඔය අරගලයේ මේ ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් නිසා ඇති වූ බවට ලඝු කරන්න උත්සාහ කරනවා. එසේ උත්සාහ කරන අය අතර වැඩිම පිරිස දේශපාලනඥයින්. හොඳේ අදත් පාර්ලිමේන්තුවේදී බව ඇහුණානේ නේද? එදා මේ අරගලයේ බිහිවුණේ ඇත්තටම කාලාන්තරයක් පුරා මේ රට පාලනය කළ සමස්ත දේශපාලනයටම එරෙහිවයි. එය හුදෙක් ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලා පලවා හැරීම දක්වා පටුකොට ලඝුකොට දැක්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ආසන්න හේතුව රාජපක්ෂලාගේ දූෂිත පාලනය බව සත්‍යයක්. නමුත් අරගලයේ ගැඹුර ඉන් එහාට විහිද යනවා. ඊට කදිම උදාහරණය ඔය කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ජාතිවාදය. හොඳේ මේ රට තුළ කූට ලෙස ජාතිවාදයේ වපුරනු ලැබූ ප්‍රධානතම කණ්ඩායම කවුද? දේශපාලනඥයින්. ඒ බව අවිවාදාත්මකයි. කවුරු මොනවා කිව්වත් අරගලයේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් වුණේ සිංහල දෙමළ මුස්ලිම් වාර්ගික සමගිය. බෞද්ධ කතෝලික මුස්ලිම් හින්දු ආගමික බැඳියාවක් නිර්මාණය වීම. එහිලා ප්‍රමුඛ වූයේ තරුණ පරපුරයි. ආණ්ඩුවට 3/2 බලයක් තිබුණා. ඒ 3/2 බලය තිබුණු ආණ්ඩුවට ඒ අරගලයේ ළඟ දන ගහන්ට වූ බව අමතක කරන්න එපා. හොඳේ ඇත්තම කිව්වොත් බලය අත තිබූ ධනපති ආණ්ඩුවක්. මෙසේ දන ගැසූ වෙනත් අරගල අපේ ඉතිහාසයේ සටහන්ව නැහැ. පැරණි වමේ ව්‍යාපාර ඉතිහාසයේවත් මෙවන් දිනයක් නොතිබූ බව කිව යුතුයි. ජනපති පලා ගිය අගමැති ඉල්ලාස් වූ කැබිනට්ටුව නිකම්ම නිකන් ලී කැබිනට්ටුවක් බවට පත් වූ වෙනත් අරගලයක් අපේ ඉතිහාසයේ නැහැ. ගාලු මෝදර අරගලේ හැරෙන්නට, ගෝල්ෆේස් අරගලේ හැරෙන්නට. ඉතාම පැහැදිලිව මේ අරගලයේ සමාජගත කළ කරුණක් තියෙනවා. මොකක්ද ඒ කරුණ? අද සමහර දේශපාලනඥයින් ඔය අරගලකරුවන් සමග ව්‍යුරුවෙන් වගේ හැසිරෙන්නේ තම ගෙවල් ගිනි තැබූ බවට පවසමින්නේ නේද? ඔය අහිංසක අමරකීර්ති අතුකෝරළ වගේ මන්ත්‍රීවරයෙකු ඝාතනය වූ බව පවසමින්නේ මේ සමහර මන්ත්‍රීවරු මැති ඇමතිලා ව්‍යුරුවෙන් වගේ හැසිරෙන්නේ අරගලයට එරෙහිව නේද? නමුත් මේ බොහෝ දේශපාලනඥයින් අරගලකරුවන් ඔය කාලකන්ණින් ලෙස දකින සැබෑ හේතුව ඇත්තටම ඒකක්වත් නෙවෙයි. මේ ගාලු මෝදර අරගලය දිගින් දිගටම සමාජගත කළ කතිකාව දැන් අතිශය වැදගත් මාතෘකාවක් බවට පත්ව අවසන්. ඒකයි ඔය හුඟක් දේශපාලනඥයෝ අරගලයත් එක්ක තරහ. අපේ රටේ පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය දශක කිහිපය පුරාම අන්ත දූෂිත වී ඇති බව මේ අරගලේ සනාථ කළා. මේ අරගලේ වඩවඩාත් එය තහවුරු කළා. අල්ලස දූෂණයේ බලය අවභාවිත කිරීම මගින් මේ රට දුප්පත් කර ඇති බව අරගලේ ඔස්සේ සමාජගත වුණා. අද ඔය පුංචි එකාගේ මුවෙහි පවා ඇත්තේ මුන්හොරු. මමත් ලොකු වෙලා දේශපාලනඥයෙක් වෙනවා. එහෙම කරලා හොරා කාලා BMW එකක් ගන්නා වගේ කතානේ නේද මේ පුංචි කිරිසප්පියොත් කියනවා. ඒ වගේමයි අද ඉන්න මේ රට පාලනය කර බොහෝ දේශපාලනඥයින් කල් ඉකුත් වී ඇති බව මේ අරගලයේ රටට කියා දුන්නා. බොහෝ අය හිතන්නේ මේ කල් ඉකුත් වෙන්නේ කිරි පැකට් විතරයි කියලයි. නෑ, මේ ඉන්න දේශපාලනඥයින්ගෙනුත් වැඩි පිරිසක් කල් ඉකුත් වූ කිරි පැකට් වගේම තමයි. හොඳේ ඒ බව කියලා දුන්නේත් අරගලයේ සිංහාසන වලින් බහින්නේ නැත්තම් බස්සල ගෙදර යවන්න ජන අරගලයකට හැකි බව අපේ ඉතිහාසයේ පෙන් වූ පළමු අවස්ථාවත් මේ අරගලයයි. මේ කොයි කවුරුත් එකක් මතක තියා
ගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින්, ජාතික ධනය කොල්ලකමින් විකුණා දමමින්, ජාතික සම්පත් විනාශ කරමින්, ලෝකේ හතර අතින් ණය ගනිමින්, ඒ ණය වලින් බාල් නටමින්, විධායකයේ ව්‍යවස්ථාදායකයේ එක්ව අධිකරණයේද යටපත් කරමින්, ආසියාවේ අන්ත දිලිඳුම රට නිර්මාණය කළේ ගෝල් ෆේස් අරගලකරුවන් නන් නෙවෙයි. හොඳේ කලාපයේ කෝටි ප්‍රකෝටිපතියන් අතර මේ ගෝල් ෆේස් අරගලකරුවෝ නෑ. හොඳේ අද අපේ කලාපයේ ඉන්න කෝටි ප්‍රකෝටිපතියන් අතර සිටින්නේ රටේ ධනය හොරාකෑ දූෂිත දේශපාලන පැලැන්තිය විනා අරගලකරුවන් නෙවෙයි. අතිවිශාල ණයකන්දකර රට යට කළේ ගෝල්ෆේස් අරගලකරුවන් නෙවෙයි. ඊනියා සංවර්ධනය පෙන්වමින් රටේ පරිසරයේ විනාශ කළේ ගෝල්ෆේස් අරගලකරුවන් නෙවෙයි. මේ ජාතියේම පාලකින් සිටි තව රටවල් ලෝකේ තියෙනවා. ඒ රටවල පාලකින් කීප දෙනෙකුගේ නම් මතක් කරමින් ගාලුමෝදර අරගලකරුවන්ට කාලකන්ණි කියන්නට පෙර රට කාලකන්ණි කළ තමුන් කොයි එකටත් කන්නාඩි ළඟට ගිහිල්ලා තම තමන්ගේ මුහුණ බලාගත්තොත් හොඳයි කියලා මතක් කරන්නම්. ටියුනීසියාවේ බෙන් අලි, ඇල්ජීරියාවේ අබ්දුල් අසිස්, ඉන්දුනීසියාවේ සුහර්තු, සූඩානයේ ඕමාර් අල් බෂීර්, ඊජිප්තුවේ හොස්නි මුබාර, පිලිපීනයේ මාකෝස්ලා සහ අපේ රටේ කල් පැනපු කිරිපැකට් වගේ සමහර දේශපාලන උන්දලත් අතර වෙනසකට ඇත්තේ නම්ගම් පමණයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.